ඒක දකින්නට අපේ අම්මලා තාත්තලා කැමති නැහැ. රටේ නායකයෝ කැමතිත් නැහැ. මොදි ඒගොල්ලන් ඕනේ මේක ස්ථාවර කරගන්න. නමුත් මේ පෙන්නන්නේ අනිච්ච. අනිච්ච කියලා කියන්නේ නිට්ටය නැහැ කියන එක. මේකමයි කියලා කියනවා අනිමිත්ත කියන්නේ කියලා මේ බුද්ධඝෝස ආචාර්ය වංශය සඳහන් කරන අනිච්චම තමයි අනිමිත්ත වෙන්නේ. නිච්ච නම් නිමිත්තක් තියෙනවා. අනිච්ච වෙනකොට අනිමිත්තක් වෙනවා. මේකට අපි කැමති නැහැ. මේ බල්ලා මේ බලනකොට මේක වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉන්නවා ඉඳගත්තුත් එහෙම ඉන්න ඕනේ මැටි බුද්දා වාගේ හෙල්ලෙන්න බෑ. ඊට ආනාපානෙ තිබ්බොත් පිට යන්න බෑ. ශක්මනේ තිබ්බොත් පිට යන්න බෑ. ඉතින් අනිච්චම් බලන මනුස්සයා දන්නවා ඉඳගෙන තිබ්බට ටික වෙලා කරන මෙන්න සාක්කුවේ දාගෙන බෙල්ල පුදි. පරියන්කේ. ඒක අනිච්චම්. ඒක අරමුණක හිටින්නේ නැහැ. ඒක යනවා. ආපහු එනවා. සක්මණේ යන්න ගියත් එහෙට මෙහෙට වැනෙන තරමට නිදිමත කම්මැලිකම එනවා. මේ ඔක්කොම අපි එලි දක්වනවා. එලි දක්ලා කියනවා අපිට ඕන විදියට නිත්‍ය සුඛ සුභ වශයෙන් ඉරියව් පවත්වන්නත් බෑ රූපේ, වේදනා පවත්වන්නත් බෑ, සංඥා පවත්වන්නත් බෑ, සංස්කාරات බෑ, විඥානයත් බෑ. මේක බංකොලොත් භාවයක් නෙවෙයි. මේකවත් දකින්න කැමති නැත්නම් යාට කවදාකවත් මේ අනිච්ඡානුපස්සනාවෙන් සිදුවෙන නිත්‍ය සංඥාව දුරුවන් කිරීම කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් සමහරු ඉන්න ඇත්තටම මානසිකත්වයක නිත්‍ය සංඥාව දුරු කරන්න ඕනේ මට මේව තහවුරු කරගන්න ඕනේ කියන. ඒගොල්ලොත් එක වාදයක් නෑ අපිට. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම දීර්ඝ සංසාරයකට වාසනාව ලැබෙනවා. බොහෝ කාලයක් සංසාරේ යන්න පුළුවන්. හැබැයි මේ ඔක්කොම අනිච්චන් කියන පැත්තට ගියාම ඒක නම් මේ ජීවිතේ මේ in this very life ඉවර කරන වැඩකට යන්නේ. නමුත් අපිට ඒක සාධාරණ සොයා බැලීමක් කරන්න ඕනේ. ලංකාවේ ඉන්න බෞද්ධයෝ මේ ආත්මෙදිම නිවන් දකින්නයි කියන පදය වනපදය පිළිගන්නවද කියලා. ප්‍රතිපත්තානේ වැළුවොත් දවස් 7ක් අවුරුදු 7ක් ඇතුළත මේක ඉවර වෙනවා කියන කතාව නිකම් පාලි පදයක් විතරද? එතෙන් Taman තුල මේ ශූන්‍ය භාවයට යෑම බලන දේ අනිත්‍යයට භාවයට යෑම දැන් දැකලා අල්ලගන්න කැමැත්තෙන් ඒකට සූදානම් ශරීරයෙන් භාවනා කරනවාද කියන එක මං භාවනා පටන් ගන්න කාලේ 78 79 මේ කිසිම කෙනෙක්ගේ වචනකින් කියුනේ නැහැ. කොනිකන් සම්ප්‍රදායට භාවනා කරන, පිං කරන්න භාවනා කරනවා. ඉතින් බැරි වෙලා හරි කවුරු හරි කිව්වොත් මම මේ භාවනා කරන්නේ මේ ජීවිතේ නිවන් දකින්න කියලා පිස්සු. ඒ මොකද ඒ? අන්තිම රහතන්නාතේන මේ මලියදේව මහරතන්නාතේ වැඩ ඉරුද නැහැ. ඒකට වන්දනින් දනවා කට්ටිය. දැන් ගාලේ රහතන්නාතේලා නැහැ. වට්ටාරම බඩ බැදකට යනවා අන්තිම රහතන් වහන්සේ මැරිලා ඇනේට පෙට්ටියට ඇනේ ගහලත් ඉවරයි. දැන් ගාලේ භාවනා කරන්න බෑ. කිරුවට වැඩක් නැහැ. අපේ ලෝකය මට හොඳටම බැන්න උඹට පිස්සු. ඔය ඔක්කොම දාලා පැවිදෙන්න හදන්නේ ඔය කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මේ කාලේ කරන්නේ මං කව කම්මන්නේ නැහැ. පොඩි ෆයිට් එකක් දීලා බලනවා, try එකක් දීලා බලනවා. දැන් ලෝකය බැන්දේ. හරියන්නේ නැතිව හොඳටම දන්නවනේ. එදා ලොකුවක් අයින්නවා. අයියා බැනපු අයියා අක්කා ඉන්නවා. අයියා මැරුණා. ඒ මංගෝ මයිකත් හරියන්නේ නැති වෙයි කියලා. ප්‍රශ්නයක් නැහැ. ඒ තරම්ම කොමියුනිස්ට්. තරම්ම චෝදනා කරා උඹ සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න ඕනේ. ඔයගොල්ලොත්ගෙත් ඇති කට්ටිය මට සයිකියාට්‍රික් කෙනෙක් ගාවට යන්න කියන කට්ටිය ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් බැවිදෙන්ටි ඉස්සෙල්ලා මට කියලා තිබුණා මං හිතාගත්තා නෑ මේක සම්බුද්ධ ශාසනේ මේ විදිහට ගියොත් Tamanටම තේරෙනවා මේ බලන්නේ දේ ශූන්‍ය වෙ නැහැටි. බලන්නේ දේ අනිත්‍යට නැහැටි. ඒක බය නැතුව ප්‍රකාශ කරන්න. හැබැයි මන් කියනවා ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්නේ පස්චිම භවිකයට විතරයි. මේ ජීවිතේම නිවන් දකින්න පෙර ඉඳලා පාසනා කරගෙන ආපු අයට ඒක කියන්න පුළුවන්. අනික අය හිතනවා ඒක කියන එක හොඳ නෑ. ඒ දිරච්ච ගතියක් තියෙනවා. ඒකේ කැඩිච්ච ගතියක් තියෙනවා. මේකේ පැලිච්ච ගතියක් තියෙනවා මේකේ කියලා. නමුත් අද මේ වෙනකොට දැන් අවුරුදු 20ක 30ක කාලේ ඉඳලා මේ ගතියට පුදුම විදියට ජනතාව හැරෙමින් පවතිනවා. මේ පවතින පද්ධතිය බින්දිනවා කොරෝනාවට පස්සේ දැක්කා. ආර්ථික බින්දෙන හැටි දැක්කා. අපිට වැඩි හුඟක් බෙදලා තියෙන බටහිර. ඔය තියෙන යටිතල පහසුකම් මොකකින්වත් හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ භාවනා කරලා ඔළුව හදාගත්ත මනුස්සයට විතරයි. ඒ නිසා නිවන පැත්තක තියන්නකෝ. අද තියෙන தත්තේට එකම උත්තරේ මේ දේවල් මේ වෙනස් වීම තරම් අපිට භාවනාවට සුබදායි දෙයක් ලෝකේ ඇත්තේ නැහැ. ඒ වෙනස් වීම හරහා අපිට මේ වගේ වැඩමුළුවක් කරන්න පුළුවන් වීම. සතිය පවත්වන්න පුළුවන් වීම. කොච්චර වටිනවද කියලා බලන්න. ඒ බහුවචනෙන් හිතන්න එපා. මට පුළුවන් වෙච්ච එක ගැන හිතුවොත් අපිට පේන අපි කොච්චර ගිය ආත්මෙ පින් කරන්න ඇද්ද මේ වගේ දැනකට ඇවිල්ලා අපිට අඩු ගන්න මේ වගේ දෙකට උත්සාහයක් කරන්න පුළුවන් වීම ගැන. හැබැයි මම ඉතින් ඉවර කරන්න ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා ඉල්ලීමක් කරනවා බැගෑ වෙනවා මේක කාට හරි එක්කෙනෙකුට කියලා දෙන්න. ඔයගොල්ලෝ ඉන්නේ ඇත්තටම අන්නේ ප්‍රවාහයේ වාහකයක් මාසේ. කිනුට හරි කියලා දෙන මේ ඔක්කොම සෙල්ලම තියෙන්නේ මේ දුක නැතිකරන්න විමුක්තියට එහෙම නැත්නම් මේ ජීවිතේම නිවන් දකින්න.